අද අපි මිස්ටලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔසප්පීම වෙනස් කරන හැටි. ඇයි ඔසප්පීම වෙනස් කරන්න කියලා ඕගොල්ලන් දැන් අහයි. දැන් ඕගොල්ලොම මගෙන් ආපු ප්‍රශ්නය තමයි මම මේ කතා කරන්නේ ඔසප්පීම පමා කරගන්න. එහෙම නැත්නම් ඉක්මන් කරගන්න මොනවද තියෙන ක්‍රම කියලා. ඉතින් කාන්තාව ගොඩකිට තියෙන ප්‍රශ්නයක් තමයි මේක සමහරලාට විශේෂ ගමනක් යන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ දිනයක්, වෙඩින් එකක් වගේ දෙයක්, උත්සවයක් වගේ දෙයක්. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඔසප්පීම හැදුනම ටිකක් අපහසුතාවයටපත් වෙනවනේ. ඉතින් ඒ වගේ විශේෂ දිනයකදී ඔසප්පීම ටිකක් පමා කරලා හොඳින් ඉන්න පුළුවන් කියන එක ගොඩක් අය අහනවා. ඉතින් ඒක නිසා ඔසප්පීම පමා කිරීමට නැත්නම් ඉක්මන් කිරීමට ක්‍රම මොනවද කියන එක තමයි මම අද කියලා දෙන්නේ. මේ සඳහා යොදාගන්න ක්‍රමවේද දෙකක් මම ඔයගලන්ට කියලා දෙනවා. එකක් තමයි සාමාන්‍ය වෛද්‍යවරු යොදාගන්න විධිමත් ක්‍රමවේදය. 100% ඔසප්පීම පමා කිරීම හෝ ඉක්මන් කිරීමට වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න ක්‍රමවේදය. අනිත් එක තමයි ටිකක් අපි එකට කිව්වොත් හිතුමනාපි කරන දේවල් තියෙනවා. ඉතින් එන්නේ වගේ අපි OCP එහෙම නැත්නම් oral contraceptive pill සාමාන්‍ය ව්‍යාහාරය අපි කියන්නේ ගිලින පෙති කියලා. ඒ වගේ හෝමෝන පෙත්තකින් උගලන්ට ඔසප්පීම පමා කරගන්න පුළුවන්. හැබැයි ඒක නියමිත විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව හෝ වෛද්‍ය විද්‍යාත්මකව එහෙම කරන්න කියලා කියන ක්‍රමවේදයක් නෙමෙයි. නමුත් අපේ කාන්තාවෝ මේ වගේ දේවලුත් පාවිච්චි කරනවා. මොකද oral contraceptive pills වල හෝමෝන පෙති ගන්නකොට ගොඩක් වෙලාවට ආර්ථවේ සිද්ධ වෙන්නේ නැහැ කියලා ගොඩක් අය දන්නවා. ඉතින් ඒක නිසාවෙන් ගොඩක් කාන්තාවෝ ඒ වගේ පෙති පැකට් එකක අර යකඩ පෙති තියෙනවා නම් ඒව නොගෙන හෝමෝන දිගටම පාවිච්චි කරනවා ඔසප්පීම පමා කරගන්න. හැබැයි ඒක හරි ක්‍රමවේදයක් නොවේයි. නමුත් හෝමෝන නිසාවෙන් මේ තරම් ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ අතුරු ආබාධයක් ඇඟට. නමුත් වෛද්‍ය උපදෙස් මත අපි ලබා ගන්න ඖෂධය අපි ඒකට හඳුන්වන්නේ නෝතෙස්ටෙරෝන් කියලා. නෝතෙස්ටෙරෝන් වත් ගත්තහම සාමාන්‍යයෙන් දින 17-20 වගේ කාල සීමාවක් පිටිපස්සට ආර්ථවය ගෙන යන්න පුළුවන්. ආර්ථවය ඉස්සරහට ගන්න ඕනේ නම් වෛද්‍යවරයෙකුට ටිකක් කල් තියලා කියන්න ඕනේ මගේ ආර්ථවය ඉදිරියට ගන්න ඕනේ කියලා. හැබැයි සාමාන්‍යයෙන් මම නම් යෝජනා කරන්නේ උත්සවයක් ඒ වගේ විශේෂ අවස්ථාවකදී ආර්ථවය හැදෙන්න තියෙනවා නම් ඉදිරි දිනවල පිටිපස්සට ගන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඉතින් ওই නෝතෙස්ටෙරෝන් කියන ටැබ්ලට් එක ඇත්තටම පාවිච්චි කරන්නේ ආර්ථවය සම්බන්ධ ගැටලු ඒ වගේම එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්ව ආර්ථවේදී ඇති වෙන අපහසුතා ඒ වගේ තත්ත්වවලදී තමයි පාවිච්චි කරන්නේ මේ ඖෂධය. මේ ඖෂධය ගන්න ගොඩක් වෙලාවට ගැප් ගැනීමකින් තොරව ඉන්නත් පුළුවන්. හැබැයි මේක පෞසංවිධාන පෙත්තක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මම කිව්වා වගේ ආර්ථවය සාමාන්‍යයෙන් දින 17-20 දක්වා පිටිපස්සට තල්ලු කරන්න ඒ ඖෂධයට පුළුවන්. එතකොට ඒ ඖෂධය වෛද්‍ය නිර්දේශයක් එක්ක ගන්න ඕන නම් තමයි හොඳ. අඩුම තරමේ ගමේ මිඩ්වයිෆ් නෝන හරි ඒ පිළිබඳව දන්න කියන කෙනෙක් ලව්වා තමයි ඒ වගේ ඖෂධයක් ගන්න ඕනේ. තනියෙන් හිතුමනාපි ගන්න එපා. ඒ වගේම මේ පෙති සාමාන්‍යයෙන් එන්නේ මිලිග්‍රෑම් 5 පෙති. ඒ වගේම ගොඩක් වෙලාවට වෛද්‍ය නිර්දේශය මේ පෙති දෙකක් හෝ තුනක් තමයි දවසකට. ඒ කියන්නේ මිලිග්‍රෑම් 10ක් එහෙම නැත්නම් මිලිග්‍රෑම් 15ක් විතර ගන්න වෙනවා ආර්ථවය පමා කරගන්න එක දවසකට. එහෙම හැමදාම පෙති ටික ගත්තාම අපිට ආර්ථවය ආපහු ඒ පෙති නවත්තලා දවස් 2-3කින් වගේ නැවත ආර්ථවය පටන් ගන්නවා. අපිට අර ගිලින පෙති වලින් බැරි දෝක කරගන්න කියලා. ඉතින් ගිලින පෙති වලනුත් පුළුවන්. හැබැයි ඒක මම කියලා දුන්නට ඔයගොල්ලෝ ඒක සාසාර්ථක මේ සඳහා යොදාගන්න ක්‍රමවේදයක් කියලා හිතන්න එපා. නමුත් ඒකෙනුත් ඒ කාර්යය අම්මට්ටමකට සිද්ධ වෙන නිසා මම ඒ ගැනත් කියන්නම්. සාමාන්‍යයෙන් ඔය ගිලින පෙති වල තියෙන්නේ සුදු පාට එහෙම නැත්නම් ක්‍රීම් පාට පෙති තියෙන්නේ හෝමෝන පෙති. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේෂන් එකක් එකට එකතු කරපු හෝමෝන පෙති. එතකොට ඊස්ට්‍රජන් හෝමෝනයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයි කම්බිනේෂන් එකක් යනකොට අපේ ආර්ථවේ සිද්ධ වෙන්න ඕන අවශ්‍ය වෙන හෝමෝන් ලෙවල්ස් හරි විදිහට හැදෙන්නේ නැහැ. ඒක එක ගානකට යනවා. සාමාන්‍යයෙන් ආර්ථවේ හැදෙද්දී ඔය හෝමෝන් ලෙවල් අඩු වෙලා උතන ලොකු ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. හෝමෝන ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමය හරි විදිහට සිද්ධ වෙන්නේ නැහැ ඒ හෝමෝන ටික ගත්තහම. ඉතින් එතකොට ඒ විදිහට ඒ හෝමෝන පෙති දිගින් දිගටම ගත්තාම ආර්ථවේ සිද්ධ නොවීම ඒක අතුරු ආබාධයක් විදිහට තමයි කියන්නේ. ආර්ථවේ සිද්ධ නොවීම හෝමෝන අන්බැලන්ස් වීම.
එතකොට ඒ විදිහට තමයි ආර්ථවය නවතින්නේ. එතකොට ඒ සුදු පෙති දිගින් දිගටම ගත්තාම ආර්ථවය නැවතිලා සුදු පෙති නවත්තපු දවසේට පස්සෙනි දම හෝ ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ ආර්ථවය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ලොකු අතුරු ආබාධයක් නම් ඇති වෙන්නේ නැති නිසා හෝමෝනමය පෙති වලින් එහෙම ලොකු අතුරු ආබාධ ඇති වෙන්නේ නැති නිසා දීර්ඝකාලීනව ගත්තොත් නම් අතුරු ආබාධ ඇති වෙනවා. පොඩි කාලයකට එහෙම ගත්ත කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට පුළුවන් ওই ක්‍රමවේද දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න. හැබැයි වෛද්‍ය උපදෙස් හෝ ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක්ගේ උපදෙස් එක්ක ගන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. එක්කෙනියෝ පෙත්ත ගන්න ඕනේ දැන් අපිට අර ගිලින පෙති වලින් බැරි දෝක කරගන්න කියලා. ඉතින් ගිලින පෙති වලිනුත් පුළුවන්. හැබැයි ඒක මම කියලා දුන්නට ඔයගොල්ලෝ එක සාර්ථක මේ සඳහා යොදා ගන්න ක්‍රමවේදයක් කියලා හිතන්න එපා. නමුත් ඒකෙනුත් ඒ කාර්යය අම්මට්ටමකට සිද්ධ වෙන නිසා මම ඒ ගැනත් කියන්නම්. සාමාන්‍යයෙන් ඔය ගිලින පෙති වල තියෙන්නේ සුදු පාට එහෙම නැත්නම් ක්‍රීම් පාට පෙති තියෙන්නේ හෝමෝන පෙති. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේෂන් එකක් එකට එකතු කරපු හෝමෝන පෙති. එතකොට ඊස්ට්‍රජන් හෝමෝනයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයි කම්බිනේෂන් එකක් යනකොට අපේ ආර්ථවය සිද්ධ වෙන්න ඕන අවශ්‍ය වෙන හෝමෝන් ලෙවල්ස් හරි විදිහට හැදෙන්නේ නැහැ. ඒක එක ගානකට යනවා. සාමාන්‍යයෙන් ආර්ථවය හැදෙද්දි ওই හෝමෝන් ලෙවල් අඩු වෙලා ඔතන ලොකු ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. හෝමෝන ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමය හරි විදිහට සිද්ධ වෙන්නේ නැහැ ඒ හෝමෝන ටික ගත්තහම. ඉතින් එතකොට ඒ විදිහට ඒ හෝමෝන පෙති දිගින් දිගටම ගත්තාම ආර්ථවය සිද්ධ නොවීම ඒක අතුරු ආබාධයක් විදිහට තමයි කියන්නේ. ආර්ථවය සිද්ධ නොවීම හෝමෝන අන්බැලන්ස් වීම. එතකොට ඒ විදිහට තමයි ආර්ථවය නවතින්නේ. එතකොට ඒ සුදු පෙති දිගින් දිගටම ගත්තාම ආර්ථවය නැවතිලා සුදු පෙති නවත්තපු දවසට පස්සෙනි දම හෝ ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ ආර්ථවය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ලොකු අතුරු ආබාධයක් නම් ඇති වෙන්නේ නැති නිසා හෝමෝනමය පෙති වලින් එහෙම ලොකු අතුරු ආබාධ ඇති වෙන්නේ නැති නිසා දීර්ඝකාලීනව ගත්තොත් නම් අතුරු ආබාධ ඇති වෙනවා. පොඩි කාලයකට එහෙම ගත්ත කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට පුළුවන් ওই ක්‍රමවේද දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න. හැබැයි වෛද්‍ය උපදෙස් හෝ ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක්ගේ උපදෙස් එක්ක ගන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඒකට යනවා. සාමාන්‍යයෙන් ආර්ථවය හැදෙද්දි ওই හෝමෝන් ලෙවල් අඩු වෙලා ඔතන ලොකු ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. හෝමෝන ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමය හරි විදිහට සිද්ධ වෙන්නේ නැහැ ඒ හෝමෝන ටික ගත්තහම. ඉතින් එතකොට ඒ විදිහට ඒ හෝමෝන පෙති දිගින් දිගටම ගත්තාම ආර්ථවය සිද්ධ නොවීම ඒක අතුරු ආබාධයක් විදිහට තමයි කියන්නේ. ආර්ථවය සිද්ධ නොවීම හෝමෝන අන්බැලන්ස් වීම. එතකොට ඒ විදිහට තමයි ආර්ථවය නවතින්නේ. එතකොට ඒ සුදු පෙති දිගින් දිගටම ගත්තාම ආර්ථවය නැවතිලා සුදු පෙති නවත්තපු දවසට පස්සෙනි දම හෝ ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ ආර්ථවය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ලොකු අතුරු ආබාධයක් නම් ඇති වෙන්නේ නැති නිසා හෝමෝනමය පෙති වලින් එහෙම ලොකු අතුරු ආබාධ ඇති වෙන්නේ නැති නිසා දීර්ඝකාලීනව ගත්තොත් නම් අතුරු ආබාධ ඇති වෙනවා. පොඩි කාලයකට එහෙම ගත්ත කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට පුළුවන් ওই ක්‍රමවේද දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න. හැබැයි වෛද්‍ය උපදෙස් හෝ ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක්ගේ උපදෙස් එක්ක ගන්න එක තමයි වඩා සුදුසු. ඉතින් ගර්භණී මවරුන්ගේ සෞඛ්‍ය, පුංචන්ගේ සෞඛ්‍ය, කාන්තාවන්ගේ සෞඛ්‍ය වගේම සමස්ත ප්‍රජාවගේම සෞඛ්‍ය සම්බන්ධව බොහෝ කරුණු කාරණා ඔයගලන්ට අපේ මිස්නාලිකාවෙන් අපි අරගෙන එනවා. මේ හැම දෙයක්ම ඔයගලන්ට අරගෙන ඉන්නේ ඉතාම විශ්වාසයෙන් සහ ඉතාම වගකීමෙන් යුතුව. ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණත්වයේ අත්දැකීම් එක්ක තමයි මේ හැම දෙයක්ම අරගෙන ඉන්නේ. ඒක නිසා රැඳිලා ඉන්න ආරාධනා කරනවා අපේ මිස්නාලිකාවත් එක්ක. ඉදිරියටත් මේ වගේ වැදගත් තොරතුරු සෞඛ්‍ය සම්බන්ධ කරුණු ඔයගලන්ට අපි අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා.